බෝන් ඔබෙක්වන්නේ ස්වාදන රුපහණ රාත්‍රී දහය ප්‍රධාන සිංහලතුත්විකාර්ශයක් සමඟී. මම ශ්‍රීහානාරය සිංහ. මම ගයා ලකරුවනි ප්‍රථමෙන් අවධානය ප්‍රවෘතිී සිරස්ථල පැත. පොරෝනාවේ තුන්වැනි වැල්න්නට මුණ දෙන්න රජයේත් පෞද්කලිකත් සියලු උත්සව සති දෙකකට තහනම්. සෞඛ්‍ය මාර්කෝපදේශ අනුගමනය කරන විවාහ මංගල උත්සවලට තහනමක් නැහැ. යාපනේදී අයිකිලෝ හතක් එක්ක හතරක් අත්තලංගුවට. දුහසේවිකාවන් හොරපාරයෙන් මැද පෙරදිකට අරින ජාවාරමක තොරතුරු හෙළිවෙයි. ඉරානයේ රෝහලක දැඩිසත්කාර ඒකතයක ගින්නක්. කොරුණා රෝගින් අසු තුනක් මරුට. රොනාවේ තුන්වැනි රැල්ල අවදානම් කැරල්ලක් වෙන තත්ත්වයකට මෙවෙනකොට පත්වමින් තියෙනවා. අන්න ඒ නිසා රජය කඩි නම් පියවරයක් කත්තා. එතමයි රජයේත් පෞද්ගිකාංශයේත් සියලුම උත්සව සති දෙකකට තහනම් කරන්න. ඒවගේම ශ්‍රීහාන් එම උත්සව තහනම් වුණත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහාවසර දෙනම කියලා යුද හමුදා පපති චෙනුරල් ශේන්ද්‍ර සිල්පා මහත්ම කියනවා. අදදිනේ තවත් කොරන ආසාධිත්‍යයන් හත්සයා සූතුන් දෙෙන කුහඳුනා කැනුණා. එයනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාධිතයන් සංඛාව එක්ක්ෂෝ එක් දහස්තුන්සිය හැටනාවයක්. හයිදහ සාරසිය දාසය දෙනකු රෝහල්වෙල ප්‍රතිකාර ලබනවා. පර්ණ සවේලබූ සංඛ්‍යාව අනුව හත්‍ර දහස්තුන් සිය කොළහක්. කොරණ ආසාධන වී සිටි වත් දෙදෙන කුමිය මත් සමඟ කරුණා මරණ සංඛ්‍යාවද හයිසිය හතල සත්‍ර දක්වා ඉහළගියයා. ප්‍රදශය පදිංචි හත්තැ නව ැරදි කාතාවක සහ පොනරු ප්‍රදේශය පදිංචිේ හැත්තඇතුන් හැවිලදි පිරිමි පුදගලෙකුයි මෙලෙසමිය කගස්තිබෙන්නේ. නවකුරණා අෛදසිය තරුණු ප්‍රජාතර පැතිරයාමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයේ සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ. අපල් මාසේ අුරධයන් පත්සේ විශේෂෙන්ම දැක්ක ොළඹ කුරුණෑගල සහ නුවර ප්‍රදේශය සම්පලවලත් මෙමැනිීම වෙනසක් තියෙන කියලා. දි මේ සම්බන්ධයෙන් තමපිට දක්ත ලැබෙන ගමන්ඉන්නේ එක මූලික අවස්ථාවක් මේ වෙනසේ? කිසි දගලට තුළේ මේ හැකෑ වැඩි තුල්ලාම්පස ඇලේ හැකෑ වැඩි. එවා රැඳා සිටීමේ කාලය වැඩිසාහ එම මේ පුද්ගලෑන්ට රෝගලක්ෂණ ඇතිවීම නිසා. බාහිර පරිසයට තව නිරාවරණීම වැි එතකොට යම් කිසි පුද්ගලක්ගෙන් තා පුද්ගරෙට් බෝීමේ හැකාව ඒබේම වැඩි වෙනවා. ඒකනි තමයි තරුණ පුද්ගලයන් අතරත් මේ පැතිරීමට වැඩි හැකියාවක් කීවකි අපි විශස කරන්න. කොයි තරම්ම නරග්‍රබේදකාවත් ඔබ මූලික සංකල්පඩානු ගතල වැඩ කරනවා නම් බට මේ වරසකින් බේල්ලෙන්නේ හැකියාව තවමත් තියෙනවා. කොරුණා අෛරසය ශරිරගත වූ බවට හඳුනා ගත හැකි රෝග ලක්ෂණූයේ උන උගුරේ වේදනාව වියලි කැස பேේශීවේදනාව හිසරදිය සහ ඇඟපතවේදනාව්‍යයන රෝගලක්ෂණයි මීටාමතරව නව කොரோනාා ප්‍රේදී රෝග ලක්‍ෂණ ලෙස උගුේ වේදනාව නොමැතිව නියමෝනි අතත්වය සමඟ උන හටගැනීම හුස්ම ගැනීමේ අපාසුතා පාචනය උදරේවේදනා ඇස්රතුවීම සහ සමේ බිබි මතුවීම හඳුනාගෙන තිබෙන. ිනෝද චාරිකා සහ වන්දනා ගමන් සඳහා එක් නොවන ලෙස සෞඛ්‍යංශ නිරන්තරයෙන් දනුවත් කළද පූජබූමිමෙන්ම නුවරලිය සංචාර්ක කලාපයට අති විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. ශීග්‍රන් පැත්‍රයාන නවකොරණ වෛරසියහමු වේ මෙ දැඩි අවදානම් තත්වයක් බවයි සෞඛ්‍යාංශ පෙන්වාතින්නේ. එමෙන්ම එලෙස පැමිණෙන පිරි සෞඛ්‍යයාරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හේතුවෙන් දැඩි ගැටලුකාරි තත්වයක් මතුවතිබෙනවා. මෙ අතර අනුරාධපුර පූජා වූමයට පැමිණෙන පිරිස් අහමුපු පීසිට සහ ඇන්ටිචන් පරක්ෂ සඳහා ජොමුකරෙනවා. දමුල්ල ආර්ථික මධ්‍යස්සානය තාවකාලිකව වසාදැමුවා. අද සිට දින තුනක් ආර්ථික මධ්‍යසානය වසා දෙමෙන බවයි එහි වෙළඳ සංගමිය සඳහන් කළේ. කටනයක ගුවන්තොට පලේ මහචන ආලින්දය තාවකාලිකව වසා දමාතිබෙනවා. එහි ඇතුල්වීමේ සහ පිටවීමේ ආලින්ද වසා දෙමනු බවයි ගුවන්තොටපල නිවේතනය කළේ. යාපනය කෝපායි ප්‍රදේශේදී හා යාාපනය නංගරේදි අයි මද්‍ර්‍ය කිලෝග්‍රෑම් හතක් එක්ක සැකකරුවන් හතර දෙනෙක් අත්තරංගුට ගත්තා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොච්ච පොලස්පති අජි ත්‍රෝහණ මහතා මාධ්‍යයට හෙළි දරව් කලා. යාපනය කෝපායි ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී. අයිස්වාර්ගේ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් පහක් පමණ අස්වායාගෙන තිබෙන. සැකරවන් තිදෙ ොට්ටාශා පාදදු විමර්ශණයකගේ මගින් අ ඩංඟොට ගෙන තිබෙනවා. වගේම ඔුන්ගේ ප්‍රශ් කිරීමෙන් අනතුරුව. අද සවස තුනට පමණ, යාපනය නගරේ හතරවෙනි හලස්වීදිය ප්‍රදේ දී තවත් එෙක් සැක්කරවේ කත ඩඟුට ගෙන තිබෙන. ඔහබාරය තිබේ අයිස්්වාර්ගේ මද්‍රව්‍ය ිලෝග්‍රෑම් දෙක් ෂවායාගෙන තිබෙනවා. ඔහු මෙම ජාවාර්මේ ප්‍රධාන පුද්ගලයා බවටයි සැකරනු ලබන්නේ. එය කෝටි හතක පමණ මුදලකට අලවීමට හැකි බවයි සඳහන් වෙන්නේ.ඒවගේම මීට අදාලව නොරයක් ත්‍රීරෝධරථයක් සහ යතුරු පැදි දෙකක් ද ස්යාගෙන තිබෙනවා. තවදුරටත් මේ සම්බන්ධව පරිීක්ෂ පවත්වනවා. මෙ අතර මුලතිව පොලිස්වාසමට අ ඇත්ත වට්ටවාක් කල්පාල මාසරදී අද සිද වූ පිපිරීමකින් පුද්ගලයකු මියගොස් තවත් අයකු බරපතල තුවාල ලැබවා. පැවති අධික වර්ෂාව සමග පොළොවා අ්‍යහන්තරේ තිබූ පුරණ ද්‍රව්‍යයක් මතුපිටට පැමිණීමෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇති බවය පොලිසිය පවසන්නේ. මීට පෙර බින්බෝම් විවත් කිරීම සිදු කළ ප්‍රදේශ්යකයි පිපිරීම සිද ඇත්තේ. පොලිසිය සහ යුදහමුතාව සිදිය සම්බන්ධයෙන් පුළුල් පරක්ෂණයක් ආරම්භ කරතිබෙනවා. නීතිවිෝධී ලෙස ගෘහසේවිකාවන් මැද පෙරදිකට යවන චාවාර්ම ක්‍රියාත්මක වෙනවා කියලා බලපත්‍රලත් විදශේවා නියුක්ති නියෝජිතායතන සංගමය චෝතනා කරනවා. විදේශේවා නියක්ති කාරයංශය ඇතමන්ගේ ආශිර්වාදය ඇතිව එම චාවාරම සිද්ධ වෙනවා කියලයි සංගමයේ නියෝජිතයන් චෝතනා කරන්නේ. කිසියම් නිලධාරයෙකු නීතිය උල්ලංඟනේ වන අුරින් කටියයුතු කර ඇත්නම්. ඕට രහිව තරතිിരම ොබලාපියවරගන්න බවයි, ජ മ තතිපියන්කර ජരත් හතා සබද പ කകළ විමස සීමකදി පැවසේ. කිසිම ක්‍රමවේදය නැමතිව මෙම ග්‍රෝසේභක් වශයෙන් දවස් දෙකකින් ඔබ ගුවන් ගමන් බලපත්තර අද ලබාගත්තනම් දවසින් ඒග අදවසම අට තාවකාලිකගේ සංචර්ක විසය මාර්ගෙන් දවසෙන් පිටත්වීමට පු අවස්ථාව ලැබෙනවා මේ ක්‍රියත්ම කරන්නේ කවුද මේකට වෙනම මාfiaාවක් බලපත්තරයක් නොමැති නියෝජිතආයතන ප නියෝජිත අඇත්තන වශයෙන් ක්‍රියත්මක වන මාfiaිය අාවක්තියෙන් මෙම ක්‍රමවේදය ගොල හදාගන තිබෙන්නේ විදේශය නිෘතිකාරයංේ ගුවන් තොට පොලේසිට නිල ධර එක් සම්මන්ධතාවල් පවත්තාගෙන. අවශ්‍ය මු වියදන් කරලා තමයි මෙම මගඩිය ක්‍රියාත්මකරන්නේ තොර ඒගොල්ලෝ සාමාන එකක්ෂ විසිදහක් එක ගෝසේ විකාවක් වෙන්ුව ලබාගන්න මෙම සේවා සපැන්ඩ. ඩවත්වාපි විදේශදකයා අතෙන මගින් පැමෙන්ල් ලක් කරලතිවා? कार्या से निधारेंगे अभी मत्य परदी विदेशवल्ट कारण से अनुमतिन तौर सेिटवी सा मिंग विदेश त करण है एक नि्यान गुर्ल करंड ब है व अप कारण्या से नित्रराम मत्ती न इ नीत्र हम पि या हम किसी निडारीिक वटेकाड ु लती ना औस दिीलतीना है वह हम विनने पर्यतिरा है नीे त्म करना बरापोती है धत शेष मर्ष्या कर ගය මොරගහකන්ද මහවැලි ව්‍යාපාරයෙන් ගොවිචනතාවට තම වගාවන් වෙනුවෙන් ජලය ලබාගන්න හොඳ අවස්ථාවක් උදාවෙලා තියෙනවා. ඔස්්‍රීහන්, මොරගහ කන්ද මහවැලි ව්‍යාපාරයේ යටතේ තියෙන ිසෝපුර නව ගොවිචනපදේ ගොවිජනතාවට වගා කරන්න ඕගන කරන ජල සැපයුම් අද සිදු කෙරුණා. කුඹරු අක්කර දහස්සක පමණය වගාබිම්වලට මේ යටටේ ජලය සැපයෙනවා. රගහක කන්ද ව්‍යාපෘතියමකින් ලබා කන්නා ජාලය කෞුඩුල්ල ජලාශය වෙත යොමු කර ගොවිම් සඳහා නිකුත් කන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ මෙමකින් ගොවි පවුල් දොළස් දහසකට පමණ සෙත සැලසෙනවා. වාරයේ ජලය නොමැතිවීම නිසා මෙම ප්‍රදේශවල ජනතාවට පසු කියය කන්නවලදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවනාා. රජමාත්‍යය සිරිපාල ගම්ලත් මහතාගේ මැදිහත්වීම අතයි මෙම වැඩ පිරිවල ක්‍රියාත්මක කෙරුණ. අපි දැන් කන්න දෙක මේ ප්‍රදේ ගොයි ජනතාවට වග කරන්න වතුරටක ලබ දන්න තමයිටතුරන යන්නේ මෙවර මේ යල් කන්නේ වනත් මේ ක්න්නේ අපි අකර දහකට වැඩි ප්‍රවාමාණය ගොයි ජනතාවගේ කොමරු ඩන් මග කරන්න දීලතින මේ කන්න වගා කරලා අපිට රට මේ ආදායම ලබනවගේ ගල ර්ත ර ම ො ව ර ර බ අතිකර න ත් ත ම රතරම. වතර දීමනාමය මන් කළුගග ජලාශයේ දකුණු ඉවුරේ ගොවි ඉඩම් වෙනුවෙන් මංගල දීවර නිකුත් කිරීම සුබ මොහොතින් අද සිදු කරනා. එ වාරිමාර්ගමමාත්‍යය චම රාජපක්ෂ මහත්මයගේ ප්‍රධානත්වය කළුගග ලාාශ්‍ය ව්‍යපෘතිය සිදු කලේ ශ්‍රී ලංකා මහ වැලි අධිකාරයයි இමජலாவே දக்குුණවரே ගොවිඩம் සඳහා ධவரර නි குත්කිරීමට සමகாமிව லගල මහවිද්‍යயாலே නව රங்கශාලාව සහ லගගල නකரே திக்கළ සංස්කෘතික මධ්‍යசானைද விෘத்தக்கெරண நவ லගනக்கரே பதிංச்சு கුවට இடம் ஒப்பு பில்නமුණேது அமாத்திவரயாතேன் ෘපக்கන සහ பாசல் සඳහා අන්තර්ජල පහස්කම් ලබාදීමද මෙහිී සිදු කෙරண මෙහිදිය මාත ශමමා රාජපක්ෂ මතා අදහස්සක්වමින් කියා සිටියේ පාලිමේතු මන්ත්‍රීවරුන් ආදර්ශවත් නොවීම තුළ නීතිකරුක පපුරවැසය නිර්මාණය කිරීමේ බරපතල ගැටලුවක් පවතින බවයි.ර නගර අලු භූමිය අපට එකතරාති මේවා රටේ දියුණු ටෙවදාගන්ඩ. අහුගේ ආ්ඩු ඒක නවතගෙනෙහිට නැත්තන් අද වෙලාකට ප්‍රයෝජනටගන්න. මේ ශද්භාවයෙන් රටක දියුණව සඳහා කරුණගොට සියලුම දේශපාලන පක්ෂව. වගකිීම තමයි මෙවට සම්බන්ධවේ අඩු පාඩුගම් පෙන්නලදින් රැන් පාර්ිමන්තේ උදේ පන්ද්‍ර ගහගන්න එකවක්ත් යාෑගහගන්න මේ පශස විසින්නේ නිනෑ ද ගෙවීගිය සත්‍යය ජනාතිපති ගොටාහභේ රාජ පක්ෂම තිතුමා ප්‍රධාන පෙළේ හමුවීම් කීපයකටම එකකුණා. ඕස්්‍රීහයින්. ගෙවගේ සතියේ ජනාතිපතිතුමා ජනහදළඟ ගෙවුණු සතිය ගැන අදත් ගෙන එන්න නිවේශත් යුගාන්තත් සූතානමින් ජන හතළඟ ගෙවුණු සතිය ජගතයේ ෙවුණු සතිය ජති ගොටා ේ රාති පක්ෂිමැතුමට ඉතාමත්ම කාය බහුල සතියක් බවට පත්වවා. උනිමේශෂ එඒසල්ල ොරතුරු යන්නයි අපේ මේ සූදානව මේ ජනහදළඟ ගෙවුණු සතිය. ප හ ति ප ක්क्ष තුमा විශේෂ සමුවකට සහभाකි වना. ක ශේෂය ෙන නිේශ නාතිපतिතු සමුවට සකි වන डि ක්ण से. ගන්ත ඒ සමුවට ශලංකාව ඇතු ටල් පහළවක රාජच නාකන් ड ක්ණය ඔसे. එකना පැත්තුනने चීනने ाइහැකි आ ක් नगර द. ගත දෙන්නප කියන්නේ පසුගේ දදා දිනට ජනතපති ගොට රජ පක්ෂමත්තුම සියලම රාජ්ච ඇතිවරවන් ජනාතිපති මන්දිරයට කැඳවලබුණා. ඒ. රාජ්‍ය ඇමතුරුන්ගේ සික සම රැසවීමට රාච මතු රන් ත් ්‍ර ක් ත් විශේෂ කටයුත්ත නතිපති ටා රජ පක්ෂ ම සුකගේ දදාදවසේ සහපා කිය වුණ. රටක් වටන්න පොදක් කියන පො දහසක්ලවීම ජාතික වරසටහට තමයි ජනාතිපතිතුම අර නිියගහ මන්දිරේදී මෙලෙසේකතු වුණන . වැඩස්සටහන පළවිනි අදිරේ සහතික පත් ප්‍රධන කිරීමතමයි නිමේශෂම දසසිද. නිවේශවය ගෝටාවේ රාජපක්ෂව ජනාතිපතිතුමා බ්‍රහස්පතින්ද දවසද වැවරු කණඩල රජ මහා විහාරස්ථානයටකයාා. එට හෙතු තමයි අමරපුර සිරි සද්ධමවංශ්‍ය මහානෙකායේ අනුනායක අපවත්වී වදාල ආචාරය පෝජ්ජ දෙක්වැල්ලේ තිස්ස ස්වාමීන් වහන්සේකේශ්‍රී දේහයට අවසන් ගෞරුව දක්වොන එක. ශ ාතිපති ගඩා රාජ පක්ෂම තිතුමමා කයනන්නේ රන්තරයෙන් මහා සංගරත්නය උපදෙස් අනුව කටයුතු කන රාචනය කෙක්නේ එනිසා නාාපතිතුමා නියන්තයෙන් මහා සංගරත්නයයක් හඳ වෙනවා. පසෝ කියයා සසිකුරාද දවසෙ ජනාතිපතිතුමා මහහා සංගරත්ය මුණ ගැහන මෙෙස ුණ ගහුණේ බෞ් උපදේශක කාරක සබාවට දහමන් තවට තමයි බෞ්තුපදේශක කාරක සබාව නිදවස පත් වන. ද න්ද හිදේ ජනාද පපත්තුමා මහහා සංරත්න දනුවත් කරන කටයතුක රතේ පාත්න වත්මන් තත්වය සබන්ය වගේම මහා සංගරත්යයක් . ත්වයත් එක්ක වට ඉදිරියට අගණයම සබදධය ්‍රාධපති ගොටහ රජපක්ෂ ඇතමට උපදේශ පැක්ම අවවා ධන ශසන පරසක්ම ලබා දුන්නා. ජන හතයළඟ ගෙබුණු තවත් සතිය එක තොරතුරුවරගෙන. අපි එනවා ලබන සතිය ජන හතයළඟ. සවභාගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ග්‍රාමීය සෞඛ්‍ය සංවර්ධනයට පියවර ගැනෙනවා. එ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය පවිත්‍රා ව්‍යරච්චිමහත්මගේ ප්‍රදහනත්වයෙන් පැවැත්වනා. දෙදහස් විසිපහ වසරවන විට මෙට සෞඛ්‍ය ශේත්‍රය තුළ සිදුකළ යුතුකාරයන් සහ සංවර්ධන කටයුතු පිළිබඳ මෙම සාකච්ඡාාවේදී අවධානය ොමු කරුණ. ප්‍රාථමිකෞඛ්‍ය සේවා ගැටලු නිාකරණය කිරීම පිළිබඳ මෙන්ම ග්‍රාමීය රෝහල් ව ඇති අඩපාඩ පිළිබඳවද සොයාබැලුණ. වෛතිවරුන්ගේ හිගේ මගහැරීම සඳහා ඉදිරියේදී පත්වීම් ලබන එක්දාහා සාෑයිසයකගේ කණ්ඩායම අවශ්‍යතාව මත අනයුක්තකිරීමටද සැලසුම් සකස් කරතිබෙනවා. බෝනවන රෝග පාලනයේ සඳහා සෞඛ්‍ය මාත්‍යංශය ක්‍රාත්මක කරන විශේෂ වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබඳවද අවධානය මු කරුණා. ෞඛ්‍ය මත්‍ය ශල්ලකම් ේච ජෙනරල් සංචීව මනසිංහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරල් වෛද්‍ය අසේල ගුණවර්ධනය මහත්වරු නැතුළු පිරිසක් එම සාකච්ඡාවට සහභාගී සිටියා. මේ සම්ගෙන් වාදී රපාණ රාත්‍රී දහය ප්‍රාන සිංහල පෝත්තිකාශය නිමට පත්රවා. ඔබට ස්වත ප බෝ.